අයිබෝන් දුවේ පුතේ අපි සූදානම් වෙන්නේ අපේ 10 ශ්‍රේණියේ දරුවොත් එක්ක අපේ රීකැප් වීඩියෝ පාඩම් මාලාවේ වෘත්ත පරිධිය පාඩමට අදාළ රීකැප් වීඩියෝ පාඩමට අවධානය යොමු කරන්න. මෙතෙන්දී අපි කතා කළේ වෘත්තයක පරිධිය හොයන සූත්‍ර දෙකක් ගැන සාකච්ඡා කළා. අරේ දන්නා විට සහ විස්කම්බේ දන්නා විට කියන කොටස් දෙක. පළවෙනි එක පහත මිනුම් පහසනා මිනුම් ඇති වෘත්තවල පරිධිය සොයන්න. එතකොට අපි අරේ දන්න විට පාවිච්චි කරන්න සූත්‍රයක් ගත්තා. ඒ තමයි 2 5 r නේද? 2 5 r කියන අවස්ථාව. විස්කම්බේ දන්නා විට අපි සූත්‍රයක් පාවිච්චි කළා. ඒ තමයි දරුවනේ 5 d කියන අවස්ථාව. නෝ මෙතන තියෙන්නේ අරය. එහෙනම් අපිට ගන්න පුළුවන් c සමානයි 2 5 r කියලා. c සමානයි 2 5 r. 2 කියන්නේ 2යි. 5 කියන්නේ 7 22යි. අරය පැහැදිලිවම ගානේ අපිට දෙනවා 7යි කියලා. එහෙනම් අපි මේ අවසුළු කරමු. 7ට 7 2යි, මේ 7ට 7 2යි. දෙවරක් 22 කීයද? සෙන්ටිමීටර 44යි කියලා ගන්න පුළුවන්. ඊගාව ගණට යන් අපි විස්කම්බය 21යි. එහෙනම් අපිට දාන්න පුළුවන් c සමානයි 5d. මෙතන d කියන්නේ විස්කම්බය. ඒ අනුව කීයද? 5 කියන්නේ 7 22යි. d කියන්නේ 21යි. අපි සුළු කරමු. කොම සුළු වෙන 7ට 1යි, මෙයාට 3යි. 3 වරක් 22 කීයද? 66යි සෙන්ටිමීටර. අරේ සෙන්ටිමීටර 10.5යි. ඒ අනුව අපිට දාන්න පුළුවන් අරේ දීලා තියෙනවනම් c සමානයි 2 5 r කියලා. 2 කියන්නේ 2යි. නේද? 5 කියන්නේ 7 22යි. අරේ 10.5යි. හැබැයි අපි සුළු කරගැනීමේ පහසුව සඳහා 21 බෙදීම 2 දානවා. 2 5 r. දැන් සුළු කරන්න පුළුවන් අපිට මෙයාව. 7ට 7 2යි, 22ට 3යි. 2ට 1යි, මේ 2ට 1යි. 22වරක් 3 කියද? 66යි cm. ඊගාවට අරය 7 බෙදීම 2යි. ඒ අනුව අරය දන්න නිසා අපිට ගන්න පුළුවන් c සමානයි 2 5 r සූත්‍රයම. ඒ අනුව 2 5 කියන්නේ කී දරුව? 7 22යි, ඒක නියතයක්. අරය 7 බෙදීම 2යි. ඒ කියන්නේ 3.5 කියන එක වෙනුවට 7 බෙදීම 2 දාලා තියෙනවා. අපි සුළු කරමු. 7ට 7 2යි, මේ 7ට 7 2යි, 2ට 1යි, මේ 2ට 1යි. ඒ අනුව කීයද? සෙන්ටිමීටර 22යි කියලා ගන්න පුළුවන්. සරලයි. පහත එකෙක් පහ දෙකෙන් එකෙක් අර්ධ වෘත්තාකාර ආස්තරේ පරිමිතිය සොයන්නලු. අර්ධ වෘත්තයක් කියන්නේ දරුවනේ වෘත්ත භාගයක්නේ. මෙයාට මෙන්න මේ කොටසයි ඔන්න ඔය කොටසයි දෙක වෙනවා. අරේ 14යි. එහෙනම් මෙතන විස්කම්බේ කීයද? සම්පූර්ණයෙන් මෙන්න මෙතන ඉඳන් ඔන්න ඔය ටික 14. එහෙනම් මේ පැත්ත 14 14 28. ඒක පරිමිතියට මේ කොටස් දෙකම අපිට ඕන වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මෙයාගේ ඉස්සෙල්ලම හොයාගන්න ඕන මොන දිගද? චාප දිග. මෙයාගේ ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ චාප දිග. 2 5 r ගෙන් කොච්චරක්ද මේ තියෙන්නේ භාගයක්? නේද? එහෙනම් 2 5 කියන්නේ 7 22යි, අරේ 14යි. එයාගෙන් කොච්චරක්ද භාගයක් බලන්න ඕනේ. අපි සුළු කරමු. 7ට 1යි, 14ට 2යි, 2ට 2 කැපුණා, 22වරක් 2 44යි. ඒ අනුව පරිමිතිය ගණනය කරගන්න පුළුවන් දරුවනේ. පරිමිතිය සමානයි චාප දිග 44ට. එකතු කරන්න ඕනේ 2r 28ක්. 14යි 14යි. ඒ අනුව හරියට මෙනවා කියද්ද 12න් 2 දැම්මා, එකක් ඉතුරුයි, 72යි. යනවා මෙයාගේ පරිමිතිය සෙන්ටිමීටර 72ක් කියලා අපිට ගන්න පුළුවන්. d 7යිලු. එහෙනම් අපිට ඉස්සෙල්ලම හොයාගන්න පුළුවන් මෙයාගේ චාප දිග. ඉස්සෙල්ලම හොයාගන්න ඕන මොන දිගද? චාප දිග. චාප දිග සමානයි 5d කින් කොච්චරක්ද? භාගයක්. අර්ධ වෘත්තලුනේ මේවා නේද? එහෙනම් මෙතන තියෙන්නේ කවුද? 5d කින් භාගයක් තියෙනවා. 5 කියන්නේ 7 22යි. 5 කියන්නේ 7 22යි. d 7යි. එයාගෙන් කොච්චරක්ද? භාගයක්. ප්‍රවේශමෙන් අපි සුළු කරමු. 7ට 7 කැපුණා, 2ට 1යි, මෙයාට 11යි. එනෝ මෙයාගේ චාප දිගෙනවා සෙන්ටිමීටර 11ක්. ඊගාවට අපි යම් පරිමිතියට. පරිමිතිය සමානයි චාප දිගට එකතු කරන්න ඕනේ. විස්කම්බය දීලා තියෙන නිසා කෙලින්ම d 7යි. කීයද? 18යි සෙන්ටිමීටර. එයාගේ පරිමිතිය සෙන්ටිමීටර 18යි කියලා ගන්න පුළුවන්. යමු ඉස්සරහට. පහත දී ඇති එක් එක් රූපේ අඳුරු කළ කොටසේ පරිමිතිය. පරිමිතිය කියන්නේ දරුවනේ වටේ මායිම් වල දිගනේ. එහෙනම් අපි හොයාගන්න ඕනේ මෙන්න මේ අර්ධ චාපයයි, මේ කැලලයි, මේ කැලලයි, මේ කැලලයි. 14 කැලලි 3යි. මෙයා සමචතුරස්‍රයක් නිසා. එහෙනම් ඉස්සෙල්ලම අපි හොයාගමු චාප දිග.
කොහොමද චාප දිග හොයන්නේ 2 5 r ගෙන් කොච්චරක්ද මේ භාගයක් එහෙම නැත්නම් භාගයයි 2 5 r දාන්නත් පුළුවන් 2 5 කියන්නේ 7 න් 22යි මේ විෂ්කම්බේ 14යි එහෙනම් අරය 7යි නේද අරය 7යි එයාගෙන් දාන්න දෙකෙන් එකක් ඔන්න සුළු කරමු අපි 7ට 7 එකයි මේ 7ට 7 එකයි 2ට 1යි මේ 2ට 1යි එයානෝ මෙතනින් එනවා චාප දිග සෙන්ටිමීටර 22ක් දැන් අපිට පුළුවන් පරිමිතිය හොයන්න චාප දිගට එකතු කරන්න ඕනේ 14 කොටස් 3ක් මෙයයි 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 මෙයා ගන්න එයා මැද දිගක් එයානෝ මෙයාගේ පරිමිතිය එනවා 22යි 32යි 36යි 46යි 50යි 60යි 64යි සෙන්ටිමීටර අයි බලන්න 22යි 10යි 32යි 4යි 36යි 46යි 50යි 60යි 64යි මෙයාගේ පරිමිතියට මේ දිගයි චාප දිගයි දෙක වෙනවා මේ දීලා තියෙන විෂ්කම්බය 7යි කියලා එහෙනම් අපි ඉස්සෙල්ලම හොයාගමු මෙතනදි චාප දිග දරුව ඉස්සෙල්ලම අපි හොයාගමු මොන දිගද චාප දිග හරි භාගයක් වෙච්ච චාප දිග තියෙනවා 2 5 r ගෙන් භාගයක් 2 5 r ගෙන් භාගයක් එහෙම නැත්නම් භාගයයි 2 5 r 2 5 කියන්නේ 7 න් 22යි අරේ 7 බෙදීම 2යි එයාගෙන් භාගයක් 7ට 1යි මේ 7ට 1යි 2ට 2 කැපුණ 2ට 1යි 22ට 11යි එයානෝ මෙයාගේ චාප දිගෙනවා සෙන්ටිමීටර 11 මෙයාගේ පරිමිතිය ගමු චාප දිගට එකතු කරන්න ඕනේ 5යි 5ක් එයානෝ කීයද 11යි 10යි 21යි සෙන්ටිමීටර 21ක් කියලා ගන්න පුළුවන් ඊගාවට ක්‍රීඩකයෙක් සරල රේඛීය මාර්ගයක බයිසිකලයක් පදි බයිසිකලයේ රෝදය ආරේ 28 කි. රෝදය එක් වටයක් කැරකවීමේදී ආ. ඒ කියන්නේ එක වටයක් කැරකෙනවා කියන්නේ පරිධිය. C සමානයි 2 5 r ගෙන් අපිට පුළුවන් මෙයාගේ පරිධිය ගණනය කරන්න. 2 5 කියන්නේ 7 න් 22යි. නේද? 5 කියන්නේ 7 න් 22යි. ආරේ ගානේ පැහැදිලිව දෙනවා 28යි. එහෙනම් ප්‍රවේශමෙන් අපි මෙයාව සුළු කරගමු. එක වටයක් කැරකෙනකොට මෙතනට 1යි මෙතනට 4යි. 4 වරක් 2 8යි 8 වරක් 22 22 වැඩි කරගන්න ඕනේ 8 16 6 දැන් එකක් ඉතුරු 176 ඒ අනුව එක වටයක් කැරගෙනකොට සෙන්ටිමීටර 176ක් යනවා රෝදය වට 50ක් කැරකෙනකොට බයිසිකලේ කොච්චරක් ඉස්සරහට එනවද මීටර් එහෙනම් මොකද කරන්න ඕන එක වටයක් යනකොට 176යි ඒ වගේ වට 50 50න් වැඩි කරන්න ඒ අනුව 1000 මෙයා වැඩි කරගන්න ඕනේ කියන්නේ 5 වැඩි කරමු 0යි 30න් 0 දැම්ම 3ක් ඉතුරුයි නේද 35යි 3යි 38යි 3ක් ඉතුරුයි 5යි 3යි 8යි හරියටම යනවා සෙන්ටිමීටර කොච්චරක් සෙන්ටිමීටර හරියටම සෙන්ටිමීටර 8800ක් එහෙනම් මීටර කරන්න 100න් බෙදුව ගමන් හරියටම මීටර 88ක් ඉස්සරහට යනවා ඊගාවට රෝම ඉලක්කම් 3 මීටර 1500ක දුරක් යාමේදී බයිසිකල් රෝදය අවම වශයෙන් වට 800ක්වත් කැරකෙන බව ක්‍රීඩකයා පවසයි අදහසට එකගවන්නේද පිළිතුරට හේතු දක්වන්න දැන් මේ බලන්න මෙයා වට 50ක් කැරකෙනකොට කොච්චරද 88ක් යනවා අපිට කියනවා මෙයා මීටර 1500ක් ඉස්සරහට යනකොට වට කීයක් කැරකෙනවද 800ක් කැරකෙනවලු පැහැදිලි නේද හරි අපි එහෙනම් බලමු අවම වශයෙන් වට 800ක්වත් කැරකෙනවා කියලා නේ කියන්නේ නේද ඒතර එක වටයක් කැරකෙනකොට කීයද හරියටම යනවා 176ක් සෙන්ටිමීටර සෙන්ටිමීටර කීයද මෙයා කැරකෙන්නේ 176ක් එතකොට මීටර 500ක් යනකොට හරියටම 800ක් කැර හරියටම නේ ආසන්න වශයෙන් 800ක් කැරගෙනවා කියලා මෙයා කියනවා. පැහැදිලි නේද? ආසන්න වශයෙන්. එතකොට 800කට ආසන්න අගයක් යනවා. අපි බලමු මේ කතාව ඇත්තද කියලා. මේකෙදී අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ මේ මීටර 1500 සෙන්ටිමීටර බවට පත් කරගන්න පුළුවන්. ඒ අනුව මේ බලන්න මීටර 1500 සෙන්ටිමීටර බවට පත් කරගෙන 176න් බෙදලා බලන්න පුළුවන්. හරි 176න් මෙහාව බෙදලා බලන්න පුළුවන් 150ට 1500 ට 176 ඒවා කීයක් තියෙනවද කියලා බලන්න ඕන.
අනුව 176 ඒවා අපි දාමු 8ක් විතර නේද ගුණ කරලා බලමු අපි 8 වරක් 6 48යි 4ක් ඉතුරුයි 8 වරක් 7 56යි 60යි 6ක් ඉතුරුයි 8 වරක් 1 8යි 8යි 6යි 14යි හරිද එතකොට අපිට ගන්න පුළුවන් 8ක් කියලා 1500ට 8යි එහෙනම් කීයක් ඉතුරුද හරියටම ඉතුරු වෙනවා 1408යි එන්නේ එතකොට තව හරියටම ඉතුරු වෙනවා කීයද 92ක් ඒ අනුව 92යි 9200ට 176ව කීයක් තියෙනවද කියලා බලන්න ඕන ප්‍රවේශමෙන් අපි බලමු බලන්න 176ව අපි ගමු 8ක් ආවොත් එහෙම මේ වගේ ප්‍රමාණයක් නේ යන්නේ නේද එතකොට අපිට තව මෙතනදී යන්න පුළුවන් 10ක් ගියොත් 1700 ගාණක් එනවා පැහැදිලිනේ එහෙනම් අපි මෙතනට තව දාමු 30ක් විතර 176ව 50ක් විතර දාලා බලමු අපිනේ 176ව හරියටම තියෙනවා 50ක් විතර දාලා බලමු එහෙනම් 176ව 50ක් දැම්මුත් එහෙම පහෙන් වැඩි කරන්න 0.30 බින්දුව දැම්ම 3ක් ඉතුරුයි 38 න් 8 දැම්ම 3ක් ඉතුරුයි හරියට වෙනවා 8යි 3 5යි 3යි 8ක් 8800ක් එනවා තව ටිකක් වැඩිපුර යන්න පුළුවන් අපිට ඒ අනුව අපි වැඩි කරලා බලමු කීයෙන්ද 176 52 න් විතර වැඩි කරලා බලමු වැඩි කළාම හරියට වෙනවා 9152 අපිට ඒ උත්තරේ තමයි ගන්න වෙන්නේ මොකද 1200 ගාණක් නේ තියෙන්නේ ඒ අනුව මෙතනට එනවා කීයද 52 ඒ අනුව බෙදුවාම ආසන්න වශයෙන් 852 වගේ යන්න පුළුවන් හරිම නෙමෙයි 852 අපිට කියනවා 800ක්වත් කැරකෙවෙන බව ක්‍රීඩකයා පවසයි මේ අදහසට ඔබ එකඟ වන්නේද හේතුවට පිළිතුරට හේතු පැහැදිලි කරන්න හරි එනවා 800ක්වත් කැරකෙනවා 852 යනවා කියන්නේ අමෝෂෙන් 800ක් කැරගෙන අපිට කියන්න පුළුවන් මොකද එකඟ වේ කියලා කියන්න පුළුවන් හොඳයි අපි අද දවසේ වීඩියෝ පාඩම සාකච්ඡා කරලා අවසන් මේ වගේම තවත් වැදගත් වීඩියෝ පාඩමකින් ලබන සතිය අපේ දරුවන් හමු වෙන බලාපොරොත්තු වෙනවා එහෙමනම් දරුවනේ සුබ සතියක් ආයිබෝවන්